ක්‍රීඩා පනත ගැනත් මම පොඩ්ඩක් කියන්න ඕන. අපි බැලුවා මේ 1973 අංක 25 ධර්ම 50ත් එක්ක ආපු සංශෝධන. මේ අවුරුදු ගානක් තිස්සේ මේ සංශෝධන ඇවිල්ලා තියෙනවා. මේ සංශෝධනවල මට එකක් දැන් අපි දන්නවා මුග දෙනෙක් නඩු දාලා තියෙනවා. ඒ නඩු දාන්නේ මෙව අතාරලා යන්න බැරි අර අපේ අම්මලා එහෙමත් කියනවා ගමේ මේ සමහරලාට ගෙවල් වල මැරුණාම යන්නේ නැහැලුනේ. පෙරේතයෝ ඉන්නවානේ ඒකේ. ඒ වගේ මිනිස්සු තමයි මෙවට නඩු දාන්නේ. මොකද මෙව දාලා යන්න බෑ. යන්න බැරි ඇයි? ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඔයයි. දැන් බලන්න ඔය ක්‍රීඩා සංගම් ගැන අපි කතා කරනවා මේ ක්‍රීඩා සංගම් වල එක ක්‍රීඩා සංගමයක් තියෙනවා. ඒ ක්‍රීඩා සංගමේ මම ඉස්කෝලේ ක්‍රීඩා කරනකොටත් ඒ සංගමයේ නිලධාරි මහත්තයා හිටියා. ඉන්නවා. ඊළඟට මම දේශපාලන අවුරුදු 20ක් හිටියා. පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක්. ඒ කාලෙත් ඒ මහත්තයා ඉන්නවා. මම දැන් දේශපාලන ටිකක් පස්සට වෙලා අවුරුදු 3යි. ඒ මහත්තයා තාම ඉන්නවනේ. ඉතින් බලන්න මෙන්න ඔය දැන් අර පාරේ කෑ ගහන තරුණිය මොකද්ද කියන්නේ අලුත් කියලා. හැබැයි මේ මහත්තයලා තමයි නඩු දාන්නේ. ඇයි නඩු දාන්නේ? අර අර රංග මහත්තයා කිව්වා වගේ ඇපල් කාපු රස තියෙන අය තමයි මෙවට නඩු දාන්නේ. එහෙම නැතුව මට මේ පනතේ ප්‍රධාන කාරණා හතරක් වගේ තියෙනවා. සීමාව අවුරුදු දෙකකට දෙපාරක්. තමුන්නාන්සල හිතන්නක අවුරුදු හතරකට වැඩක් කරන්න බැරි මිනිහ මොනවද කරන්නේ? තව අවුරුදු හතරක් ඇවිල්ලා වැඩ කරන්නද? පට්ටපල් බොරුවන්නේ කරන්නේ? මේ ක්‍රීඩා ආයතන ඔක්කොම වැළවුවොත් මේ ක්‍රීඩා ආයතන හැම එකම නෙමෙයි. මේ ක්‍රීඩා ආයතන ඉල්ලන ඉන්න ඉතාමත් වැදගත් මහත්වරු ඒගොල්ලන්ට යන්න දෙන්නේ නැහැ. මොකද කිව්වොත් වෙන අය නැහැ. හැබැයි තව ක්‍රීඩා ආයතන තියෙනවා. මේ ක්‍රීඩා ආයතන වලට සල්ලි එනවා. ඒ මහත්වරුන්ට යන්න කිව්වත් යන්නේ නැහැ. හැබැයි අර ඡන්ද දෙන කට්ටිය ඇවිල්ලා කියනවා මේ මහත්තයා අපිට ඕනේ, මේ මහත්තයා තමයි අපේ මේ ක්‍රීඩා වෙනස් කරේ කියලා. අද ජාත්‍යන්තරයේදී අපි බැලුවොත් මේ ප්‍රධාන ක්‍රීඩාවල අපි කොහොද ඉන්නේ? අපි හොඳ තත්ත්වයකද ඉන්නේ? පාපන්දු ගැන රංගක් කිව්ව, අද කොහෙද ඉන්නේ කියලා ඇමතුමත් කිව්ව, අර ක්‍රීඩා කරන්න නැති දෙකෙහිඳ අපි අන්තම් දෙකක් උඩින් ඉන්නවා. ක්‍රිකට් පැත්තෙන් බැලුවත් අපිට ක්වොලිෆිකේෂන් රවුන්ඩ් ගහන්න වෙලා තියෙනවා පළවෙනි පාරට. පහුගිය තරගාවලියෙත් අපි සුදුසු ගම් වලට ගහපු, කවදාවත් මේක වෙලා නැහැ. දැන් මේ පාරත් මේ නවසීලන්ත තරගාවලිය අපි වන්ඩේක දින්නේ නැත්නම් අපි ක්වොලිෆයි රවුන්ඩ් ගහන්න ඕනේ. මේක අපිට තේරෙන්නේ නැහැ. අපි ක්වොලිෆයි රවුන්ඩ් ගහනකොට තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? අපි ගහන්න තියෙන සිම්බාබ්වේවල. දවස් දෙකක් අපි දුර්වල මැච් එකක වැස්සොත් අපි එළියේ. ඇයි අපි එතෙන්ට ගියේ? ක්‍රීඩකයන් හොඳ නැති හින්දා නෙමෙයි. මේ ක්‍රමවේදය හොඳ නැති හින්දා. එකම දේ එකම තැන තමයි යන්නේ. ඒ අවුරුදු දෙකකට සැරයක් අවුරුදු දෙකක් දෙපාරකට හිටියට පස්සේ මුකටද මෙවෙ ඉන්නේ? අන්න ඒගොල්ලෝ තමයි ඇමතුමා අද මේ නඩු දාගෙන දඟලන්න හදන්නේ. දැන් මමත් කියනකො මම 2020 ක්‍රිකට් නවත්තලා මං හිතුව ක්‍රිකට් වලට පොඩ්ඩක් ඇවිල්ලා මොනව හරි කරන්න ඕනි කියලා. මේක හදලා දෙන්න ඕනි කියලා. මං ඡන්දෙ ඉල්ලුවා. සභාපති ඇටියෙ. මම අවුරුදු 14 ඉඳලා ගියේ ක්‍රීඩා සමාජයේත් මට ඡන්දෙ දුන්නේ. ඒකත් අරගත්ත සංජයට. අර සුසන්තිකා ගිය රැස්වීමේදී කිව්වා එයාට කෑගල්ලේ සභා මල්ල ක්‍රීඩකගේ සභාපති නෙමෙයි මේ කමිටුවටත් යන්න බෑ කියලා. ඉතින් මේකට මේ කාල සීමාව දැම්මකේ වරද මොකද්ද කියන එක මට තාම තේරෙන්නේ නැහැ. දැන් බලන්න තව දෙයක් තමයි නීතිඥ සංගමය කියලා එකක් තියෙනවා, බාස් ඇසෝසියේෂන් එක කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම දන්න හැටියට මම වරදිත් ඇති බාස් ඇසෝසියේෂන් එකේ ඡන්දෙකට සභාපති වෙන එක්කෙනාට අවුරුද්දකින් ඇමතුම තව පාරක් දෙනවා. ඒක නිකන් කවුරුත් කන්ටෙස්ට් කරන්නේ නැහැ. එතකොට ඊට පස්සේ අවුරුද්දේකට පස්සේ අලුත් කෙනෙක් එන්නේ. මොකද නීතිඥ මහත්වරු දන්නවා අවුරුදු දෙකකට වැඩියෙන් හිටියොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක හරි ලස්සන දෙයක්. දැන් ICC එක ලෝක ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිට අවුරුදු දෙකයි. ඒක ටර්ම් එකයි. හැබැයි අමතුමා දීලා තියෙන අවුරුදු දෙකේම දෙකක් ඉන්න කියලා. හැබැයි මේ නීතිඥ මහත්වරු මොකද කරන්නේ? සල්ලි අරගෙන ක්‍රීඩා පනත වෙනස් කරපුවාම අර හොරරලත් එක්ක ඇවිල්ලා සල්ලි හොයාගෙන නඩු දානවා. හැබැයි මම එක දෙයක් දන්නවා, මේ රටේ විනිසුරු මඩුලු
මේ රටේ හැමදාම තීරණ අරගත්තේ පුද්ගලයෝ ගැන බලලා නෙමෙයි රට ගැන හිතන. ඒ කියන්නේ මිලියන 22 කන්න මිලියන 22 ගැන හිතලා මිස ඔය මේ ක්‍රීඩා ආයතනවල ඉන්න 3-4 දෙනා ගැන හිතලා නෙමෙයි. ඒකින්ද මම ලොකු අපි හැමෝටම විශ්වාසය තියන්නේ අධිකරණය ගැන විශ්වාසය තියෙන. අපි බලන් ඉමු. ඊළඟට ඒකේ දාලා තියෙනවා වයස සීමාවක්. අර මම කිව්සල කියව මහත්තයා දැන් ඇවිද ගන්නත් බෑ. හැබැයි තාමේ. මගේ ක්‍රිකට් ගහන කාලෙත් හිටියේ අපේ ක්‍රිකට් එකෙත් හිටින එකන තාමේ ඉන්නවා. ඉතින් මේ මේ මේගොල්ලෝ යන්න ඕනේ. දැන් මම මේ අවුරුද්දේ අවුරුදු 60යි. අපි තාම අවුරුදු 2-3ක් ඉඳලා මෙවෙන් පොඩියට දීලා යන්න ඕනේ. දැන් මම අද ක්‍රිකට් තාක්ෂණය ගැන අද ඉන්න තරම් මම දන්නේ නැහැ. අපි ක්‍රීඩා කරේ 96. 96 තිබුණ ක්‍රමය වෙනස්. අද වෙනස්. එතකොට අලුත් අය තමයි ඒව කරන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමය ඇති කරලා තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නීතිඥ සංගමේ නැත්තම් බාර් ඇසෝසියේෂන් එකේ අය තියෙන නීතියටවත් මේ නීතිය අරගෙන ඉස්සරහට එන මහත්වරුන්ට ලැජ්ජාවක් තියෙනවද කියලා සල්ලි වලටම විතරක් මේක මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේව තමයි මේ රටේ වෙනස් කරන්න ඕනේ. එහෙම නැතුව ජනාධිපති කෙනෙක් කෙලෙවයි කියලා මේක හරියන්නේ නැහැ. ආණ්ඩුවක් වෙනස් කරයි කියලා හරියන්නේ නැහැ. මේක මුල ඉඳලා පටන් ගන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ඊළඟට තමයි මම දැකපු තව දෙයක් තමයි මේකේ දාලා තියෙනවා වත්කම් බැරකම් අවුරුදු 3කට දෙන්න ඕනේ කියලා. මේ ක්‍රීඩාවේ ඉන්න අය මේ මේකට පනතර නෙමෙයි අමතුමා බය. මෙන්න මේකට බය. අවුරුදු 3කින් දුන්නොත් එහෙම මේගොල්ලෝ පුෂ් බයිසිකලේ ගිය මනුස්සයද BMW යන අය බලනවා කොහෙන්ද මේ ඉන්කම් ටැක්ස් එක ගෙවලා තියෙනවද. තවත් තොරතුරු බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් සබ්ස්ක්‍රයිබ් කරන්න.